හැමතමත්තගේ අද වීඩියගට අපි කතා කරන්නන්නේ ඊමනි ගැන ඉන්ට්‍රස් වෙලා අමතර ආදායමක් උපයන සරලවම පාර්ට්ටයිම් ජොබ් එකක් කළ සාර්ථක වෙන්න කැමති ඔයාට ගැලපෙන සයිට් එකක් ගැන. අද අපි මේ කතා කරන සයිට් එකේ ඔයාට කරන්න තියෙන සරලවම ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා ඔයා කැමති ෆොටෝ එකක් අරගෙන ඒ ෆොටෝ එක ඔයාට මේ සයිට් එකේ අප්ලෝඩ් කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් වෙන කවුරු හරි ගත්ත ෆොටෝ එකක් ඔයාට එයාගේ කැමැත්ත පිට, ඒ කියන්නේ ඇඩ්මින් ගේ නැත්නම් ඒ අයිතිකාරයාගේ කැමැත්ත පිට අරගෙන ඔයාට පුළුවන් මේ සයිට් එක හරහා සේල් කරන්න, එහෙම නැත්නම් විකුණන්න. ඉතින් මේ වගේ ප්‍රොසෙස් එක කරා තමයි ඔයාට සරලවම අද මේ අපි කතා කරන සයිට් එකනම් මුදල් උපයන්න තියෙන්නේ. ඉතින් මේ සයිට් එක කරා මුදල් උපයද්දී ඔයාලට කිසිම ආයෝජනයක් නැහැ, කිසිම ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාලට තියෙන්නේ සයිට් එක කරා සරලවම වැඩ කළා මේ විදිහට ෆොටෝ එකක් අප්ලෝඩ් කළා මුදල් උපයන්න. ඉතින් වීඩියෝ එකට යන කලින් පල්ලෙලා තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරලා දැන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. අපි වීඩියෝ එක ලයික් එකක් දාගෙනම ගිහලා කතා කරමු මේ සයිට් එක හරියටම සාර්ථක වෙන කොහොමද වගේ ප්‍රොෆයිල් එක හදාගන්නේ, ඒක වෙරිෆයිඩ් කරගන්නේ කොහොමද කියලා දැන් එන අපි වීඩියෝ එකට කතා කරමු. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ ෆ්‍රී පික් කියන සයිට් එක ගැන. ඉතින් මේ සයිට් එකට පල්ලෙලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක හරහා තෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට Google එකේ සර්ච් කරලා ෆ්‍රී පික් කියලා එන්නත් පුළුවන්. ඉතින් මේ සයිට් එකට ආවට පස්සේ සයිට් එකේ මේන් ඩෑෂ්බෝඩ් එක අපිට ඔය විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ account එකක් හදන්න කලින්. ඉතින් ඔතනදී මේ සයිට් එක ගැන මූලික තොරතුරු ටිකක් ඔයාට ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට සයිට් එකේ ඉස්සරහා අපිට ආවට පස්සේ බලා ගන්න පුළුවන් විවිධ පාර්ට් වලට මේක සෙක්ෂන් වලට කැටගරි කරලා තියෙනවා. ඉතින් එතන වෙක්ටර්ස්, ෆොටෝස්, ඕල්ඩ් ඉමේජස්, අයිකන්ස්, වීඩියෝස්, PCD සහ 3D මොල්ස් වලට අපිට කැටගරි කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි. ඔතනින් මම විදිහට පල්ලෙහාට ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට මේකේ වෙන්නේ මොන වගේ සබ්ස්ටන්ස් ටිකක්ද, يعني මේකේ තියෙන මොන වගේ කැටගරි ටිකක්ද කියලා. ඉතින් මම ඔයාලට පැහැදිලි කරොත් ඔයාලට මේ ෆොටෝ කියන කැටගරි එක යටතේ ඔය විදිහට ෆොටෝස් වලට අදාළව ගොඩක් කැටගරි බලා ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝස් වලට අදාළව වීඩියෝ කැටගරි බලා ගන්නත් පුළුවන්. ඉතින් මම ඔතනින් පල්ලෙහාට ගියොත් ඔය විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ සයිට් එකේ තියෙනවා පල්ලෙහාම join free picks create a community කියලා. අන්න එතන ඔයා ඔය සෙල් කියන කුඩ එකපාරක් ක්ලික් කර ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඔතන account එක හදා ගන්න ඕනේ. ඉතින් ඔතනට ආවට පස්සේ become a contributor කියලා ඔතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔතන තියෙනවා self photos vectors and PSD designed on free pick කියලා. කියන්නේ මම ඔයාලට ඉදිරියට කියලා දෙනවා මේ PSD කියන්නේ මොකක්ද කියලා. හරි. ඔය විදිහට ආවට පස්සේ ඔයාලට ඔතන පල්ලෙහා බලා ගන්න පුළුවන් become a contributor කියලා තියෙනවා. වගේම එතන උඩ ඔයාලට මේ වෙද්දි මේ සයිට් එක හරහා මුදල් උපය ගන්න පුළුවන් ක්‍රම සහ ඒ මුදල් උපයන්නේ කොහොමද කියලා පොඩියට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මම ඔය become a contributor කියන කොට ඔය විදිහට ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලට ඔතන 10,000ක් ගන්න පුළුවන් අපිට මේක හරහා මුදල් උපයන්න තියෙන්නේ මොන වගේ දෙයක් කරලාද කියලා. හරි. ඊට පස්සේ මම ඔතන ඔය become a contributor කියන කොට ක්ලික් කරගන්නවා. ඉතින් ඔය විදිහට ක්ලික් කරාට පස්සේ මාව ඔන්න විදිහට ඩෑෂ්බෝඩ් එකට රිෆ්‍රෙෂ් වෙනවා. ඉතින් ඔතනින් ඔයාට continue with Google දෙන්නත් පුළුවන්, continue with Facebook දෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් continue with email දෙන්නත් පුළුවන්. ඉතින් මම ඔතනදී continue with Google දෙනවා. ඉතින් මම continue with Google දීලා ඔය පල්ලෙහා තියෙනවා I do not work in a achieve කියලා ඔතන box එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒක උඩව එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ඉතින් ක්ලික් කරාට පස්සේ ඔය විදිහේ ඩෑෂ්බෝඩ් එකට ආව අරගෙන යනවා ප්‍රධාන කැටගරි තුනක් තියෙනවා. ඉතින් ඔතනට ආවට පස්සේ පල්ලෙහාට බලා ගන්න පුළුවන් රෙජිස්ට්‍රේෂන් කියන එක icon එක යටතේ I accept the term and condition කියලා තියෙනවා. ඉතින් අන්න ඒක උඩව ගිහිල්ලා ක්ලික් කරොත් ආව ඊළඟ ඩෑෂ්බෝඩ් එකට ඔය විදිහට රිෆ්‍රෙෂ් වෙනවා. ඉතින් ඔතන වාට ඔයාගේ ප්‍රොෆයිල් වලට අදාළ සබ්ස්ටන්ස් එකක්, එහෙම නැත්නම් ඩීටේල්ස් ටිකක් තමයි ඇඩ් කරගන්න තියෙන්නේ. ඉතින් මෙතන ඩීටේල් සෙට් කරද්දී අනිවාර්යයෙන්ම ඔයාට වෙබ්සයිට් එකක් වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන් වෙබ්සයිට් දේවල් ඇඩ් කරගන්න. ඒ වගේම ඔයාගේ යූසර් නේම් එකක් ඔතනට අහනවා. ඉතින් මම ඔතනට මගේ යූසර් නේම් එකක් මම ඇඩ් කරනවා අර්චන ෆොටෝග්‍රැෆි කියලා. ඉතින් එතකොට ඒක තමයි මගේ යූසර් නේම් එක වෙන්නේ account එක create වුණාට පස්සේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඉතියාපත වෙබ්සයිට් කියලා තියෙනවා. ඒ වෙබ්සයිට් එක උඩ ඔයාට වෙබ්සයිට් එකක් තියෙනවා නේද? يعني සයිට් එකක් තියෙනවා නම් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයා කන්ට්‍රි එක ශ්‍රී ලංකාව දෙන්න. ඊට පස්සේ පල්ලෙහාට ඇද්දි ඔයාට බලා ගන්න පුළුවන් ඔය විදිහට සෝෂල් මීඩියා ඔතනට ඇඩ් කරගන්න මෙයාලා දීලා තියෙනවා. ඉතින් මම ඒව ඇඩ් කරන්න යන්නේ නැහැ. ඉතින් මම ඔය විදිහට මගේ ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි දාලා සේව් කියන ඔප්ෂන් එක යටතේ ඊළඟ ස්ටෙප් එකට යනවා. ඉතින් ඔය විදිහට ගියාම ඔතන වෙල්කම් කියලා ස්ටාර්ට් අප්ලෝඩින් කියලා ඔතන ප්‍රෝග්‍රෑම් එකක් පෙන්වනවා. ඉතින් ඔය විදිහට ඔයාට ඔය මම ඔය ක්ලික් කරනවා වගේ ඊළඟට නෙක්ස්ට් කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මෙතන ඔයාට ඉන්ට්‍රඩක්ෂන් එකක් තමයි මේ සයිට් එක හරහා දෙන්නේ. මේකේ වෙන්නේ මොන වගේ දෙයක්ද, ඔයාට කරන්න තියෙන මොන ස්ටෙප්ද කියලා තමයි මෙයාලා පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් මම නෙක්ස්ට් එකට දීලා ඩන් දුන්නාට පස්සේ ඔන්න මාව ඉස්සරහා ඩෑෂ්බෝඩ් එකට, කියන්නේ මේ සයිට් එකට අදාළ මූලික ඩෑෂ්බෝඩ් එකට අරගෙන ආවා. ඉතින් ඩෑෂ්බෝඩ් එකට අරගෙන ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔතන තියෙනවා estimate earning, ඒ වගේම download සහ like file කියලා option හතරක්. ඉතින් මේ හැම එකක්ම මේ වෙද්දි 0 මට්ටමේ, කියන්නේ negative මට්ටමේ තියෙනවා අපිට බලා ගන්න පුළුවන්.
ඉතින් මෙතනදී තමයි වා මේ විද්‍ය හම්බ කරන ගාන සහ වාට ඩවුන්ලෝඩ් ගානකට හම්බෙන ඒර්නින් එක මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම ওই විදියට පල්හැට්ට යනවා. ඉතින් සයිට් එකේ ওই විදියට තමයි මේ අපිට ප්‍රධාන ඩෑෂ්බෝඩ් එක එම නැත්නම් මේ සයිට් එකේ ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ වාගේ ප්‍රොෆයිල් අයිකන් එක උඩ තියෙන එක ක්ලික් කරලා ඊට පස්සේ ওই විදියට ඔප්ෂන් එක ඕන් කරගත්තට පස්සේ ආව ওই විදියට ආයෙ රිෆ්‍රෙෂ් වෙනවා තැනකට. ඉතින් ඔතනින් ලොගින් කියලා දීලා වාගේ Gmail එකෙන් ලොගින් වෙන ඊමේල් එක පෙන්නයි. ඉතින් ওই විදියට ඔයාලට ඔතනින් ලොගින් වෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට ස්ටෙප් එක මග යන්න නම් ආයෙ වීඩියෝ එක පිටිපස්සට ස්කිප් කරලා, يعني පිටිපස්සට ස්ක්‍රෝල් කරලා ගිහිල්ලා බලන්න. ඉතින් හරි, ওই විදියට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ID submission need කියලා. ඉතින් මම කියන්න ඕනේ ඔයාලට ID එකක් අවශ්‍ය වෙනවා මේකේ account එක හදාගද්දි මුලින්ම. එහෙනම් ඔයාලට account එකට ID එකක් නැති කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාගේ අම්මගේ තාත්තගේ හරි අයියෙක්ගේ හරි identity එකක් තියෙන කෙනෙක්ගේ identity එකකින් මේ account එකක් හදලා නැති identity එකක් වෙන්න ඕනේ. ඒක identity එකකින් වැඩේ කරන්න පටන් ගන්න. ඉතින් my document එකට ගියාට පස්සේ ඔය විදියට upload ID document කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට ඔයාලට capture කරන්න, කියන්නේ දැන් මෙතන identity එකක් upload කරන්න ඕනේ. මේ identity එක මම කලින් කිව්වා වගේ ඔයාලට identity නැති කෙනෙක් කියනවා. ඒ කියන්නේ ඔයා අවුරුදු 18ට අඩු කෙනෙක්. එහෙමනම් ඔයා අනිවාර්යෙන් ගෙදර ඩෙන්ටියක් තියෙන කෙනෙක්ගේ ඩෙන්ටියක් ඔයකට පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම ඔයා හිතන්නකෝ ඔයාට පෝස්ටල් ඩෙන්ටිය එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ අර තැපැල් හැඳුනුම් පතක් කියන්නේ අන්නේ තැපැල් හැඳුනුම් පතක් තියෙනවනම් ඔයාට ඒක බෑ. ඔරිජිනල් ඩෙන්ටි එකක් ඕන වෙනවා, ඩෙන්ටි කාඩ් එකක්. එතනට පැහැදිලි වෙන්නේ නැති ඔයා හරියට මේ සයිට් එක හරහා වැඩ කරන්න කොහොමද ඔයාගේ ප්‍රොෆයිල් එක හදාගන්නේ කියලා. ඉතින් ඔන්න ඔය සරල ප්‍රොසෙස් එකක් යටතේ ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එක හදාගන්න. ඉතින් ප්‍රොෆයිල් එක හදාගත්තට පස්සේ ඊළඟට ඔයාට කරන්න තියෙන මේ සයිට් එක හරහා වෙරිෆයි කරගන්න account එක. වෙරිෆයි කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ සයිට් එකට ෆොටෝ අප්ලෝඩ් කරන්න. ඉතින් ඔයා මේ සයිට් එකට ෆොටෝ අප්ලෝඩ් කරද්දී අනිවාර්යෙන් ක්වොලිටි එකකින් හොඳ ක්වොලිටි එකකින් මේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ වගේම ඔයාට අප්ලෝඩ් ප්‍රොසෙස් එකේදී පොඩි කරුණු ටිකක් ඇතුළත් කරන්න තියෙනවා. ඒ කියන්නේ මේක ඔයා විසින්ම කරපු නිර්මාණයක්, එහෙම නැත්නම් ඔයා මේකේ ලයිසන් එකක් ඇතුව ගත්ත නිර්මාණයක් වගේ දේවල් ඔයාට මේ සයිට් එකේ ඇතුළත් කරන්න තියෙනවා. ඉතින් අන්නේ මිස්ටර් ටික ඇතුළත් කරාට පස්සේ ඔයාට පුළුවන් මේ සයිට් එකේ සාර්ථකව එහෙම නැත්නම් සරලවම ඔයාගේ මේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයා අප්ලෝඩ් කරන ෆොටෝ එකට එන views එහෙම නැත්නම් download ප්‍රමාණයට ඔයාට මේ සයිට් එකේ මුදල් ගෙවෙනවා. ඉතින් ඔයාලා සරලවම දන්න සයිට් එකක් තමයි Adobe Stock කියන්නේ. ඉතින් මේ Adobe Stock සයිට් එකේ ඔයාට වැඩ කරන්න තියෙන මේ විදිහට ඔයා ෆොටෝ එකක් අප්ලෝඩ් කළේ, අප්ලෝඩ් එකට එන download ප්‍රමාණයට ඔයාට මුදල් හම්බෙන්නේ. අන්න ඒ වගේම දෙයක් තමයි මේ සයිට් එකේදී වෙන්නේ. ඉතින් මේ සයිට් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට මේකේ ඉන්න ඕඩියන්ස් එක, ඒ කියන්නේ මේක වීවර්ස්ලා වැඩි වුණාට මේකේ මේ විවිධ ෆොටෝ අප්ලෝඩ් කරන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ මේකේ වැඩ කරන්න එන වර්කර්ස්ලා ප්‍රමාණය අඩුයි. එහෙනම් ඔයාට අර සයිට් එකට සාපේක්ෂව මේ සයිට් එකේ සාර්ථක වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ කියන්නේ සරලවම ඔයාට Adobe Stock කියන සයිට් එක ගත්තාම මේ Adobe Stock සයිට් එකත් එක්ක සාපේක්ෂව ගත්තාම අපි සංසන්දනය කරොත් මේ සයිට් එකේ තියෙන ඔඩියන්ස් එක වැඩි. ඒ කියන්නේ බලන ප්‍රමාණය වැඩි, ඒ වගේම මේකේ වැඩ කරන්න වෙන වර්කර්ස්ලා ප්‍රමාණය අඩුයි. එහෙනම් ඔයාට මේ සයිට් එකේ සාර්ථක වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි කියලා තමයි මම සරලවම කියන්නේ. හරි, ඊළඟට එන අපි දැන් වීඩියෝ එකට ගිහලා කතා කරමු මේ සයිට් එක හරහා ඔයා කොහොමද ඔයාගේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්නේ, හරියට ප්‍රොෆයිල් එක වෙරිෆයිඩ් කරගන්නේ, ඒ වගේම ෆොටෝ එක ඊට පස්සේ වෙරිෆයිඩ් කරලා අප්ලෝඩ් කරන්නේ. එතකොට ඔයාලා අප්ලෝඩ් කරන තියෙන ප්‍රොසෙස් එක මොකක්ද? ඔයා මේ ෆොටෝ එක අප්ලෝඩ් කරද්දී ඔයා පිළිපදින්න රෝල්ස් මොනවද? එතකොට ඔයාට තියෙන ඩීටේල්ස් මොනවද මේක ඇතුළත් කරන්න කියලා අපි එන දැන් වීඩියෝ එකේ ගිහලා කතා කරමු. හරි, ඔයා ඉතින් ඩෙන්ටිටි එකක් හොයාගත්තා නම් කියන මම කියපු විදිහට ඔයා ඩෙන්ටිටි කාඩ් එක ෆොටෝ එකක් මේකට කැප්චර් කරගන්න ඕනේ. ඒ කියන්නේ මම කියවන ඩෙන්ටිටි කාඩ් එක පාවිච්චි කරන්න කියලා. අන්න ඒවා පාවිච්චි කරන ඩෙන්ටිටි කාඩ් එකේ ෆොටෝ එකක් ඔයා කැප්චර් කරගන්න. ඉතින් ඔයා ෆෝන් එකෙන් මේක account එක හදනවා නම් සමහරවිට ඔතන ඔයාගේ කැමරාව ඕන් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔයා මැෂින් එකෙන් මෙතන ගැන වාගේ PC එකකින් හරි ඩෙස්ක්ටොප් එකකින් හරි ලැප්ටොප් එකකින් හරි ඔයා මෙතන වැඩි මේ account එක හදනවා නම් ඔයාගේ my file option එක open වෙයි ඔය browse කියනකොට click කරාට පස්සේ. ඉතින් ওই විදිහට ඔයාට තියෙන ඔයාගේ identity card එකේ ෆොටෝ එකක් උතන select කරගන්න. ඉතින් ෆොටෝ එක හදද්දී ඔයා මේකේ MB2ට අඩුවෙන් හදන්න ඕනේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන මම file එක upload කරන්න ගියා ඉතින් පළවෙනි පාරේ. ඉතින් එතකොට මම මේ message එක දැක්කේ දැන්. ඉතින් ඔයාලා මම මේ ගියා screen එක share කරලා. ඉතින් එතකොට මම ඊට පස්සේ crop කරලා හදාගත්තා මගේ ID එක MB2ට අඩුවෙන් තියෙන විදිහට. ඒ කියන්නේ ඔයා image එක capture කරගද්දී ඔයා බලන්න රිමේජ් එක ළඟටම කරලා කැප්චර් කරගන්න ට්‍රයි කරන්න. එතකොට ඔයාගේ ඉමේජ් එක MB2ට අඩුවෙන් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ KB ගානක් තියෙන විදිහට ඔයා ඔයාගේ ඩෙන්ටි ෆොටෝ එකේ ඉමේජ් එක කැප්චර් කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාට මේකේ බ්‍රවුස් කිරීමේ හැකියාව මේ ඇති වෙන්නේ. නැත්නම් ඔයාට account එකට එතන වෙරිෆිකේෂන් එක දෙන්න ඔයාගේ ID එක අප්ලෝඩ් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක ගොඩක් අයට වෙන ප්‍රශ්නයක්. ඊට පස්සේ කට්ටිය අහනවා මගෙන්, අනිවාර්යෙන් අහලා තියෙනවා අහනවා. ඊට පස්සේ කට්ටිය මේ අයියේ හරි මල්ලි හරි ඊට පස්සේ මේකේ අප්ලෝඩ් කරන්න ගියානේ අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ, එකක් එනවා මොකද්ද දන්නේ නැහැ ප්‍රශ්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් මෙයාලා
දැම් මේ වා සයිට් එක වැඩ කරනවා ඒ වැඩ කරද්දි ඔයා අනිවාර්යෙන් ස්ටෙප් එකකට යනවනේ ස්ටෙප් එක පල්ලෙහාම යන ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා තියෙනවා මේකේ වෙන්න ඕනේ මොකද්ද සහ යාලගේ රූල්ස් හරි එහෙම නැත්නම් කොහොමද මේක ප්‍රොසෙස් එක වෙන්නේ ඔයා එතකොට මේක වැඩ කරනවා නම් ඔයා මේකට යූස් කරන්න ඕනේ මොන වගේ සයිස් එකක් ඇතුලේ ඉමේජ් එකක් යූස් කරනවා නම් එහෙම ඉමේජ් එකක්ද එතකොට ඔයා යූස් කරන්න ඕනේ මොන වගේ ක්වොලිටි එකක්ද කියලා මෙයාලා මෙතන පැහැදිලි කරලා තියෙනවා අනිවාර්යෙන් ඕනම සයිට් එක ආ සයිට් එක ඔන්ලයින් වැඩක් කරන්න යන කෙනා අනිවාර්යෙන් ඒක බලන්න ගොඩක් වැදගත් වෙනවා ඉතින් මම ওই කිව්ව විදිහට ඔයා MB ගන්නට හදාගෙන ওই විදිහට අප්ලෝඩ් කරගත්තා නම් දැන් ඔයාලා බලා ගන්න පුළුවන් selected file කියලා තියෙනවා දැන් අර මම හදාගත්ත KB ගන්නට හදාගත්තට පස්සේ ෆයිල් එක හරි ඊට පස්සේ ඔයාලට ඔප්ෂන් එකේ උතරින් යන්න තියෙන්නේ ඉතින් අප්ලෝඩ් new document දෙන්න පුළුවන් ඉතින් අප්ලෝඩ් new document දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ওই විදිහට ඔයාගේ ID එක උතන්ට pending of validation කියලා පෙන්නනවා ඒ කියන්නේ ඔයාගේ ID verification එක යාලා ඇත්තක්ද මේ මෙයාලා දීලා මෙයා දීලා තියෙන ඇත්ත ඩීටේල්ස්ද එතකොට මේ ID එකක් දීලා මෙයා වැඩ කරන්න යන්නේ ඇත්ත මිනිස්සෙක්ද කියන කාරණාව උතනදී යාලා අඳුර ගන්නවා ඊට පස්සේ ওই විදිහට ඔයාට යන්න පුළුවන් billing option කියන ඊළඟ පාර්ට් එකට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් උඩ අපි ඉස්සලා බලද්දි billing option කියන එක උඩ ඔයාගේ ID එක verify කරන්න කියලා ලැබිලා තිබ්බා ඉතින් දැන් මේ message එක ඇවිල්ලා නැහැ ඉතින් billing option එක උඩට ආවට පස්සේ ඔයාර දුන්න ඐඩෙන්ටි එක තියෙන්නේ අනේ ඐඩෙන්ටි එකේ තියෙන නම ඔතනදි ඔයා ටයිප් කරගන්න ඕනේ ඉතින් ඔයා ID එකේ තියෙන විදිහටම ටයිප් කරගන්න ඕන නම් හොඳයි කියන්නේ දැන් සාමාන්‍ය ලංකාවේ ඐඩෙන්ටි එකේ දී එක කැපිටල් ඉංග්‍රීසි අකුරු වලින් එන්නේ එතකොට අන්න ඒ විදිහට ඔයා බලලා ඐඩෙන්ටි එකේ තියෙන නම අකුරක් නැරේ ඒ විදිහටම ටයිප් කරගන්න නැත්නම් ඔයාගේ account එක අදාගද්දි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉතින් මම ওই විදිහට මගේ දැන් මම මේ පාවිච්චි කරන්නේ මගේ ID එක නෙමෙයි. ඉතින් මම ඔයාලට ඉස්සරහට පැහැදිලි කරනවා මොකද්ද process එක. කියන්නේ ඇයි මම මගේ ID එක පාවිච්චි කරේ නැත්තේ කියන කාරණාව. ඉතින් video එක ඉස්සරහට බලන්න skip නොකර. එතකොට ඔයාලට ඒ කරුණු දැනගන්න පුළුවන්. හරි. ওই විදිහට මම මගේ දැන් මම පාවිච්චි කරපු identity එකේ තිබ්බ සම්පූර්ණ නම ඇතුළත් කරනවා. ඉතින් මම ඔයාලට කියපු විදිහට ඉංග්‍රීසි වලින් දෙන්න පුළුවන් තරම් try කරන්න. එතකොට මේ verification එකේදී මෙයාලා ඒ කියන්නේ ඉක්මනටම මෙයාලා identify කරගන්නවා. මෙයා මේ දීලා තියෙන නමට අදාළ ඐඩෙන්ටි කාඩ් එක තමයි මේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ මෙයාලා දීලා තියෙන ඐඩෙන්ටි කාඩ් එකට අදාළ නම තමයි මෙතන ඩීටේල්ස් තමයි දීලා තියෙන්නේ කියලා. ඉතින් ওই විදිහට මම ෆුල් නේම් එක ওই විදිහට දුන්නා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඊට අල්ලෙන් තියෙන ඔප්ෂන් එක ඇඩ්‍රස් කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාගේ ඐඩෙන්ටි පිටිපස්සේ තියෙනවා. ඉස්සරහනේ මේ තියෙන්නේ අලුත් ඐඩෙන්ටි නම් පිටිපස්සේ පරණ ඐඩෙන්ටි නම් ඉංග්‍රීසි වලින් නැහැනේ. ඒ හින්දා අලුත් ඐඩෙන්ටි පාවිච්චි කරන්න බොහෝ දුරට ඒක ගොඩක් වැදගත් වෙනවා ඔයාගේ වෙරිෆිකේෂන් මෙතඩ් වලදී. ඉතින් ඇඩ්‍රස් එක මම ওই විදිහට මගේ මම පාවිච්චි කරපු ID එකේ තිබ්බ ඇඩ්‍රස් එක ওই විදිහට දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඊට හැපතේ ඔප්ෂන් එක ID නම්බර් එක සහ ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න තියෙනවා. ඉතින් මම ওই විදිහට මගේ ID එකේ ඇඩ්‍රස් එක දුන්නා. ඊට පස්සේ මම යනවා මෙන්න මේ පල්ලෙහා තියෙන ඔප්ෂන් එකට. ඉතින් මේ පල්ලෙහා තියෙන ඔප්ෂන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වයින ඩිස්ත්‍රික් එක අහලා තියෙනවා. කියන්නේ සිටි එක ඉන්න රට කන්ට්‍රි එක අහලා තියෙනවා. ඒ වගේම ඔයාගේ පෝස්ටල් කෝඩ් එක අහලා තියෙනවා. ඉතින් මම ඉන්න කන්ට්‍රි එක මුලින්ම ශ්‍රී ලංකාව කියලා දාගන්නවා. ඊට පස්සේ සිටි එක ආනමඩුව කියලා ටයිප් කරගන්නවා. ඉතින් මේ මුදලක් කුලිය කියන ටවුන් එක එහෙම නැත්නම් මේ මුදලක් කුලිය කියන නගරේ අයිති වෙන්නේ මේ ආනමඩුව කියන ටවුන් එකට. ඉතින් පෝස්ටල් කෝඩ් එක අහනවානේ. පෝස්ටල් කෝඩ් එකවත් දන්නේ නැති කෙනෙක් නම් ගන්න මම ඔයාලට පෙන්නන්නම් කොහොමද පෝස්ටල් කෝඩ් එක අපි හොයාගන්නේ කියලා. ඉතින් මම මෙතන සිටි එක ආනමඩුව දුන්නේ. ඊට පස්සේ මම ওই විදිහට Google එකේ ගිහිල්ලා ටයිප් කරනවා ආනමඩුව සිප් කෝඩ් කියලා. එමනතා ආනමඩුව පෝස්ටල් කෝඩ් කියලා ඔයාලට ටයිප් කරගන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට ටයිප් කරගත්ත පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට ඇවිල්ලා තියෙනවා 61500 කියන ආනමඩුව කියන නගරයට අදාළ සිටි එකට අදාළ පෝස්ටල් කෝඩ් එක. ඉතින් මම ওই විදිහට උතන ටයිප් කරගන්නවා. ඊට පස්සේ ඒක ටයිප් කරගත්තට පස්සේ ඊළඟ ඔප්ෂන් එකට යනවා. 61500 මම ටයිප් කරගත්තා. ඊට පස්සේ මම මගේ ෆෝන් නම්බර් එක උතනට ඇතුළත් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ID නම්බර් එක මෙයා අහලා තියෙනවා. ඉතින් ඔයා පාවිච්චි කරන ඐඩෙන්ටි එකේ තියෙන නම්බරේ මෙතනට දෙන්න. ඉතින් අර වෙරිෆිකේෂන් එකක් කියන්නේ අර අන්ඩර් රිවිව් කියලා ඔප්ෂන් එකක් යට තියෙන අර අපි ID එක අප්ලෝඩ් කරාට පස්සේ රැඳුනේ. කියන්නේ තිබ්බේ අප්ලෝඩ් වුනේ එහෙමනේ. ඉතින් අන්න එතනට තමයි මෙයාලා මේ ඩීටේල්ස් දෙක සංසන්දනය කරලා මේ පර්සනල් ඉන්ෆෝ එකට දීලා තියෙන තොරතුරුමද ඐඩෙන්ටි කාඩ් එකේ තියෙන්නේ සහ එතකොට ඐඩෙන්ටි කාඩ් එකයි මේකයි ඇත්තක්ද මේ කියලා account එක හදන එකනාගේ ඇත්ත ඩීටේල්ස්ද කියලා මෙයාලා උත්තරදී පරීක්ෂා කරලා බලනවා. ඉතින් මොකක් හරි සමහරට ගැටලුවක් ඇති වුණොත් අනිවාර්යෙන් පළවෙනි කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම පුළුවන් තරම් ඉක්මනට විසඳුමක් දෙන්නම්. එහෙම නැත්නම් WhatsApp වල මැසේජ් එකක් දාලා අහගන්නත් පුළුවන්.
ඉතපස්සේ ඔය විදිහට ඔප්ෂන් එක දුන්නා. ඊට පස්සේ ඔයාලා පල්ලේ හැටි ඇති බලා ගන්න පුළුවන් බිලින් ඔප්ෂන්. එහෙම නැත්නම් බිලින් ඉන්ෆෝමේෂන් කියලා තියෙනවා. ඉතින් මෙතන පේමන්ට් මෙතඩ් දෙකයි මෙයාලා දීලා තියෙන්නේ, පේනිය සහ PayPal කියන මෙතඩ් දෙක. ඉතින් ඔයා පේනිය account එකක් හදන්න දන්නේ නැත්නම් ඔයාලට YouTube එකේ බලන්නත් පුළුවන්. ඉතින් PayPal account එකක් හදන්න දන්නේ නැත්නම් ඔයාලට YouTube එකේ බලන්න පුළුවන්. බොහෝ දුරට PayPal පේනිය පාවිච්චි කරනවා. කියන්නේ සාමාන්‍ය ඔන්ලයින් වැඩක් කරන්න එන කෙනෙක් නම් PayPal හරි Payoneer account එකක් හරි වාගේ අනිවාර්යෙන් තියෙනවා මේ වෙද්දි. ඒ හින්දා ඉතින් ওই විදිහට ඔයාට ඔයාගේ Payoneer account එක හරි PayPal account එක හරි select කරලා click කරාට පස්සේ ඔයාට තියෙන ඔයාගේ PayPal account එකට අදාළ email එක උතනදී පෙන්වන්න. ඉතින් ඊට පස්සේ ඔයාට පල්ලෙහා currency එක USDT දාලා උතන save change කියන එක උඩ click කරාට පස්සේ ඔයාගේ account එක add වෙනවා. ඉතින් ඔය ඔප්ෂන් දෙක ඔයා දීලා ඔය ඔප්ෂන් ටික සේව් චේන් දුන්න ගමන් ඔයාගේ account එකට ඔයාව refresh වෙනවාට බලා ගන්න පුළුවන්. හරි. ඔය විදිහට ඔයාට පුළුවන් සරලම ඔයාගේ profile එක හදාගන්න. ඉතින් profile එක හදාගත්තට පස්සේ ඔයාට ඔයාගේ account එක verify කරගන්න පුළුවන්. ඉතින් verify කරන්න ඕනේ අනිවාර්ය photo එකක් upload කරන්න නම්. ඉතින් මම පැහැදිලි කරපු විදිහට ඔයාට පුළුවන් account එක verify කරගන්න. verify කරගත්තට පස්සේ ඔයාට account එක active විදිහට මේකේ photos upload කරන්න පුළුවන්. ඉතින් මම කිව්ව හැම step එකක්ම ඔයාට පිළිපැදලා මේ site එකේ photo upload කරන්න පුළුවන්. ఫోటో అప్లోడ్ කරාට පස්සේ ඊට පස්සේ එන ප්‍රශ්න වෙන වාට රෙවෙනියු එකක් එහෙම නැත්නම් ඔයා ගන්න ඉන්කම් එක කොහොමද විඩ්‍රෝ කරන්නේ කියලා. අපි දැන් කතා කරමු විඩ්‍රෝ කරන්නේ කොහොමද කියලා. ඊට කලින් මම ඔයාලට පැහැදිලි කරන්නම් ගොඩක් හැමෝටම තියෙන ප්‍රශ්නයකට විසඳුමක්. සරලවම කිව්වොත් මේ සයිට් වල වැඩ කරන්න ගියාම එහෙම නැත්නම් මේ ෆොටෝ එකක් කැප්චර් කරලා මේ Adobe Stock හෝ වේවා එහෙම නැත්නම් ඒකට සමාන මේ ප්‍රීපික් වගේ වෙනස් සයිට් එකක් හෝ වේවා. ඒතකොට මේ සයිට් එක වැඩ කරන්න ගියාම ගොඩක් අයට එන ප්‍රශ්නය තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන ක්වොලිටි එක. ඉගෙනේ දැන් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා ඔයා කැප්චර් කරන ෆොටෝ එකේ ක්වොලිටි එක අඩු වුණොත් ඔයාට එන්න තියෙන ඔඩියන්ස් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයාට මේකේ තියෙන ඩවුන්ලෝඩ් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඔයාට ඩවුන්ලෝඩ් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඔයාලා මේක හරහා උපයන්න තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඔයාගේ ක්වොලිටි එක අඩු වුණාම ඔයාට එන ඔඩියන්ස් එක අඩු වෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් අයට එනවා. ඉතින් මේක තමයි ගොඩක් අයට එන ප්‍රශ්නේ. ඉතින් සරලම ඔයාට කරන්න තියෙන්නේ මේ වගේ ප්‍රශ්නයක් එන්න කලින් ඔයාට පුළුවන් මේ සයිට් එක හරහා වැඩ කරන වාගේ හරියට ප්‍රොෆයිල් එක හදාගන්න. ඉතින් ඔයාට ඔයා account එක හරියට හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ඇත්තේ තියෙන Android phone එක, Huawei phone එක, Oppo phone එක, එහෙම නැත්නම් Vivo phone එක වගේ ඔයාගේ ඇත්තේ තියෙන phone එකේ brand එක බලන්නේ නැතුව ඔයාට පුළුවන් උඩරිම quality එකේ මේකේ photos capture කරගන්න. ඉතින් අපි දන්නවා මේ විදිහ අපිට photo එකක් capture කරගන්න එහෙම නැත්නම් photo එකේ quality එක වැඩි කරන්න HD quality එකටම අපිට photo එකක් ගන්න පුළුවන් තරම් ඇප් ඇවිල්ලා තියෙනවා ෆෝන් වලට. ඉතින් මේ ඩිවයිස් එකකින් ඔයා පාවිච්චි කරන ඩිවයිස් එකකින් ඔයාට පුළුවන් මේ විදිහ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා හරි ඔයාගේ ෆොටෝ එක හරියට ක්වොලිටියට කැප්චර් කරගන්න. ඉතින් ෆොටෝ එක ක්වොලිටියට කැප්චර් කරගත්තාට පස්සේ ඔයාට ඊළඟට පුළුවන් මේ සයිට් එකට මේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. ඉතින් ලොකු ප්‍රොසෙස් එකක් නෑ. ඔයාට සාර්ථකව සරලවම මේ දේ කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට ඔයා කරාට පස්සේ ඔයාට පස්ස කාලයකට ගියාට පස්සේ මේ සයිට් එක කරා සාර්ථක වෙලා ඔයාට ඉන්කම් එකක් ආවට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ iPhone එකට යන්න, එහෙම නැත්නම් ඔයාගේ Canon වගේ කැම් එකකට යන්න. ඔයාට පුළුවන් පස්ස කාලෙක අන්න මේ වගේ කැම් එකකට හරි iPhone එකකට හරි ඔයාගේ හොඳ ක්වොලිටි ප්‍රොසෙස් එකක්, එහෙම නැත්නම් ක්වොලිටි ෆොටෝ එකක් කැප්චර් කරගන්න විදිහට ඔයාට ඔයාගේ සිස්ටම් එක හදාගන්න. එතකන් ඔයා තවත් හිතේ තියෙන්න බෝ ඔයාගේ අතේ තියෙන ඩිවයිස් එක පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම ෆොටෝ එකක් කැප්චර් කරලා මේ සයිට් එකට දාන්න අමතක කරන්න එපා. ඉතින් මම හිතන ඔයාලා හැමෝටම එහෙම නැත්නම් බහුතරයකට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ෆොටෝ එකක් ඔයා කැප්චර් කරන්න ගියම තියෙන ක්වොලිටි අඩුවීම, එහෙම නැත්නම් ක්වොලිටි නැතිවීම. සරලව මම හිතන ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මොකද්ද මම මේ කිව්ව ප්‍රොසෙස් එක. එතකොට ඔයා මේ විදිහට කරලා ඔයාලට ඉන්කම් එකක් හදාගන්න පුළුවන්. ඒ හදාගන්න ඉන්කම් එක ඔයාට ඒක හරහා එන මුදලින් ඔයාට පුළුවන් පස්සේ දවසක, එහෙම නැත්නම් පස්සේ කාලෙක හොඳ ඩිවයිස් එකකට යන්න. ඉතින් මේ විදිහට සයිට් එක වැඩ කරද්දි ගොඩක් අයට එන ප්‍රශ්නයක් නිසා තමයි මම ඔබ කියන්න හිතුවේ. ඉතින් අනිවාර්යෙන් ඔයත් මේ වගේ සයිට් එක වැඩ කරලා තියෙනවා නම්, එහෙම නැත්නම් මේ වගේ සයිට් එක වැඩ කරන් ඉන්නවා නම් අනිවාර්යෙන් ඔයාගේ එක්ස්පීරියන්ස් එක හරි ඔයාගේ අයිඩියා එක හරි පල්ලයක් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එක හදාගත්තට පස්සේ ඔයා කැප්චර් කරන ෆොටෝ එක කැප්චර් කරලා ඒක හරහා උපයන මුදල ඔන්න ඔය සිස්ටම් එකට, එහෙම නැත්නම් ඔය මෙතඩ් වල විඩ්‍රෝ කරගන්න. ඉතින් ඔයාට ඩිරෙක්ට් බැංකින් කරගන්න පුළුවන් පේ වගේ මෙතඩ් එකකට ගත්තොත් PayPal වගේ. ඒ වගේම ඔයාට ඔන්න ඔයක දීලා තියෙන මෙතඩ් ඕන එකට විඩ්‍රෝ එක කරන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේ සයිට් එකත් ගොඩක් වැදගත් සයිට් එකක් වෙන්නේ නැති මේ ඉමේජ් එකක් කැප්චර් කරලා, එහෙම නැත්නම් ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා මුදල් ඉන්කම් එකක් හදාගන්න කැමති කෙනෙක් විදිහට. එහෙම නැත්නම් මයික්‍රෝ ජොබ් එකක්, ටයිපින් ජොබ් එකක් වගේ ඔන්ලයින් ජොබ් එකක් කරලා සාර්ථක වෙන්න කැමති කෙනෙක් විදිහට. ඉතින් මේ සයිට් එක ගැනම මොකද හිතන්නේ? අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් බොක්ස් එකේ වාගේ අයිඩියා එක කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මම මේ වගේ සයිට් එක වැඩ කරලා තියෙනවා නම් Adobe Stock, එහෙම නැත්නම් මේ ෆ්‍රී පික් සයිට් එකේත් ඔයා වැඩ කරලා තියෙනවා නම් ඔයාගේ වර්ක් එක්ස්පීරියන්ස් එක, එහෙම නැත්නම් මේ සයිට් එකේ තියෙන හොඳ නැති අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ සයිට් වල මේ වීඩියෝ එක බලලා වැඩ කරන්න ඉන්න හැමෝටම ඔයාගේ කමෙන්ට් එක ගොඩක් වැදගත් වෙනවා. මෙහින්ද අනිවාර්යෙන් ඔයාගේ කමෙන්ට් එක පල්ලා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු ඔයාට මේ වගේම වැදගත් වෙලා මේ වගේම ෆීල්ඩ් එකට අදාළ ආයෙත් වීඩියෝකින් හම්බ වෙනකන් අදට මම එන වීඩියෝකින් සයින් අවුට් වෙනවා හැමෝටම.
Inspiring, their brains rewiring, old thoughts they start aspiring, they're never tiring, no, now they feel the fight in them. They